අපි බලන්නට ඕන මේ සිස්ටම් එක වෙනස් කරන්න උත්සාහ කරන්නට ඕන. අපිට බැරි කමක් නැහැ මේක කරන්නට ඕන. ඒ හින්දා තමයි අපි කමිටු පහක් පත් කරා. යටිතල පහසුකම් දියුණු කරන්න එක කමිටුවක් අපේ UARDC ළමැතුම යටතේ. තව කමිටුවක් අපි පත් කරා ඩිජිටලයිසේෂන් සඳහා ජනාධිපති නිධියෙන් නවීන් මාරපණ මහත්තයා යටතේ. ඊට පස්සේ සිවිල් නීතිය, අපරාධ නීතිය සහ වාණිජ නීතිය වෙනස්කට සමාලෝචනය කිරීම සඳහා තව කමිටු තුනක් පත් කරා. ඔවුන් අතරින් මුළු සම්පූර්ණ නීතිඥ ප්‍රජාව එකතු කරගෙන අපි ඔවුන්ගේ ඉල්ලීම් අනුව සහ විශේෂයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ සම්පූර්ණ සහයෝගය හා ආශිර්වාදය ඇති අපි වැඩ කරලා බොහෝ නීති මේ වෙනකොට නීති 60ක් සංශෝධනය කිරීම සඳහා කැබිනට් එකට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔක තව ඉදිරි මාස 6 අවුරුද්ද ඇතුළත මේ හුඟක් නීති වෙනස් වෙයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කහටගස් දිගිලිය දිසා මහේස්ත්‍රාත් අධිකරණය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින්. එක් රටක් එක් නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින්. පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් පත්කර ඇති මෙම කාර්යසාධක බලකායට සමාජිකයින් 13 දෙනෙකු ඇතුළත්. එහි ලේකම්වරයා වන්නේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මහත්මියයි. එහි සෙසු සමාජිකයින් වන්නේ මහාචාර්ය දයනන්ද බණ්ඩා, මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ, මහාචාර්ය සුමේද සිරිවර්ධන, එන්.ජී. සුජීව පණ්ඩිතරත්න, නීතිඥ ඉරේෂ් සෙනවිරත්න, නීතිඥ සංජය මාරමේ, එරන්ද නවරත්න, පානි වැවල, මෞලවි මොහමඩ්, කතිකාචාර්ය මොහමඩ් ඉන්තිකාබ්, කලිල් රහුමාන්, අසීස් නිසාරදීන් යන මහත්වරුන් ඊට ඇතුළත්. ජනාධිපතිතුමා විසින් පත් කළ මෙම ජනාධිපති කාර්යසාධක බලකාය මගින් ශ්‍රී ලංකාව තුළ එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම සහ අධිකරණ අමාත්‍යාංශය විසින් මේ වන විට මේ සඳහා සකස් කර ඇති නීති කෙටුම්පත් සහ සංශෝධනයන් අධ්‍යයනය කොට ඒවායේ යෝග්‍යතාවය සහ සුදුසු සංශෝධන තිබේ නම් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම පැවරෙනවා.